अन्नवटे पुनरावर्तन पुनरावर्तन रिपीटिंग यूनिट दोत्म मेतन मू सापेक्ष अणुकांदे अड़ी देखा दाम सापेक्ष अणुकांदे को दामे सापेक्ष अणुकांदे इतामत वेडीपुते इतामत इहलाय इतामत इहलागती मुकद कुडा कुडायव गुडाक एकतु वेला समय पुते मेतन दामे अखने सामान्य बहु अवयवक वाल सापेक्ष अणुकांदे इतामत इहल मट्टमक हरि अभी इलाट कथागर अब मैं अच्छुपोते इक पुट बलो इकस्य पनस्नामे बिटु यट दीन निलपाट कोटुवा बहु अवयवक कुडा अणुरसक एकिनेकट संबंधवी सैदेन कुडा अणुरसक एकिनेकट संबंधवी सैदेन इता विशाल अणुवक्तमय अणुतमय बहु अवयवक किला कियने एक अवयवक बहु अवयवक सैदीमट दायक वन कुडा अणु या हैदेन हेतु वेच्च पोडी अणु एवट तमय पुते कियन्ने मोनवाद एक अवयवक किला कियने पुनरावर्तन एकक बहु अवयवके अडंगु मूलिक विव एक मूलिक एकम कोटस आयायती अनेक समय पुते पुनरावर्तन एक मुलिम एडतेन जीवित नैतर प्रश्न पोलिथीन हर पोलिथीन पोलिएथीन कदम पोलिथीन सरल पोलिएथीन कदम सरल दुकान मेक हेदन हेतु एथीन सी टू H4 කියන එකේනා තමයි බහු අවයවක වෙලා තියෙන්නේ මේකෙදි වෙන්නේ මෙන්න හරි C2 H4 නේදී මෙයාගේ පුතේ මේ ත්‍රිත්ව බන්ධනේ කැඩෙනවා මේක කැඩෙනවා මේක මෙහෙම කැඩෙනවා पोली तीन किला किया आर दे दिन मध्य का तिया अगर ना मैं पोली तीन गत्ता हम पुते सामान्य इधर ताजी उधे बाउलों पाविच्छ कर दें पुते मैं आगे एक अवयव के काउंड पुनरावर्तने के काउंड बहु अवयव के काउंड मैं एक अवयव के मैं थानी एक किना काउंड पटांगा मैं थानी पटांगा तेक किना तमाय पुते मैं पुनरावर्तने दिगड़म दिगड़म गी मेवागे दिगड़म दिगड़म गी
වගේ කෑල්ලක් ඒ වගේ කෑල්ලක් තමයි මෙතනත් ඒ වගේ කෑල්ලක් මෙතන ඒ වගේ කෑල්ලක් මෙතන ඒ වගේ කෑල්ලක් මෙතන ඒ වගේ කෑල්ලක් මෙතන එහෙනම් එහෙම එක්කෙනෙක් තමයි පුතේ මෙහෙම पुनरावर्तन बहुअवयव मेया හින වාර ගණක් ඉන්නවනේ අපි දන්නේ කොච්චර වාර ගණක් ඉන්නවද කියලා ලොකු වාර ගණක් මෙයා ඉන්නවනේ ලොකු වාර ගණක් එයා ඉන්නවනේ හරි අන්න ඒකද එතන ලොකු වාර ගණක් අපි දන්නේ කොච්චරද කියන්නේ මෙයා ලොකු වාර ගණක් n වාර ගණක් ඒ ඉන්න n වාර ගණ තමයි පුතේ बहु अवयव कह कि बहु अवयव कह कि तेरना इतकोट ही ना मतक दिया गान्य पोलितीन पोलिएथीन वल एक अवयव के मेक पुनरावर्तन एक के मेक बहु अवयव के मेक मेरे ब्रैकेट सोली एलियट डी किया इधर का आवन तमाय होंगे मगर याद इगर तम बैठीगर 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 मैं इन्वार गाना तीन ने इन्वार गाना तीन अरे එතකොට අපි ආයක ප්‍රයෝජන ඒවා මේවා බලමු චුපතෙත් මේක ලස්සන බැඳීම් ටිකක් එම් දීලා තිනවා 159 පිටුවේ ඊට පස්සේ 58 59 පිටුවල අපි පුතේ බලමු ඊළඟ එකට කතා කරලා මේගොල්ලෝ ප්‍රයෝජන බලමු මොනවද කියලා ඊළඟ එක කෙනාට පුතේ ටෙෆ්ලෝන් ටෙෆ්ලෝන් හරි ඊළඟට අපි කතා කරන්න ඕන අනේ ටෙෆ්ලෝන් මේ क्लोरोएथीन क्लोरीन එකක් ඉන්නවා හයිඩ්‍රජන් 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 එතින් ගේ එක හයිඩ්‍රජන් එකක් අයින් වෙලා ඒ වෙනකොට මොකද වෙලා තියෙන්නේ ක්ලෝරීන් එකක් ඇවිල්ලා තියෙනවා ක්ලෝරෝඑතින් හරි මෙයා ගොඩක් එකතු වෙලා හදනවා පුතේ පොලිවිනිල් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් පොලික්ලෝරෝඑතින් PVC කියලා කැටියෙන් කියන්නේ මෙයාට තමයි මෙයා ඕන් තරම් ඔය බට PVC කියලා කියන්නේ මේවා තමයි. හරි? වතුර ගිනින බට එහෙමයි ගොඩාක් දේවල් තියෙනවා PVC වලින් හදපු. කොහොමද මෙයා එතකොට ඉස්සෙල්ලා වගේම මෙදින් දෙපැත්තට කැඩෙනවා. දෙපැත්තට කැඩුනාම මෙහෙම. ක්ලෝරීන් හයිඩ්‍රජන් 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 මෙතන කාබන් ආයි කාබන් ක්ලෝරීන් එක हाइड्रोजन 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 मतलब क्लोरीन हाइड्रोजन 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 क्लोरीन में का हाइड्रोजन 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 ओ का तमाई दिखे रहा मैं मैं का मत तमाई दिखे रहा मैं आ मत तमाई ये पत्र क्या था मैं आ मैं आ मैं आ मैं आ ये ये तो संबंध है देंगे आप इससे ले गिने का तो जन्म में बाल मुझे मैं आगे एक अवयव के मुख में आने एक अवयव के में आता मैं एक अवयव एक अवयव इला के तो अपन बोलो में आने पुनरावर्तन एक के मुख में आने दिक्कत में सेट करा की रिपीट पे रिपीट के आने तो तब तक नीचे में ढूंढ रहा था ये पुनरावर्तन एक क्या
ඊළඟට පුතේ අපි බලමු මොකද බහු අවයව වාක්‍ය කියලා. හරි? කොයි වගේ එකක්ද n වාර ගණනක් සෙට් වෙලා තියෙන්නේ? මේ වගේ එකක් නේද n වාර ගණනක් සෙට් වෙලා තියෙන්නේ? මේ වගේ එකක් තමයි n වාර ගණනක් සෙට් වෙලා. කොච්චර වාර ගණනක්ද නැහැ. එයා වගේ කියන තමයි n වාර ගණනක් සෙට් වෙලා තියෙන්නේ. එයාට තමයි කියන්නේ මොකද්ද? බහු අවයවකය කියලා කියනවා. එහෙනම් අපි PVC වල ඒක අවයවකය දන්නවා. පුනරාවර්තන ඒකකය දන්නවා. බහු අවයවකය දන්නවා. හැබැයි මේක පුතේ විභාගෙට එන්න පුළුවන් දේවල් නෙවෙයි. ඇවිල්ලා තියෙනවා නැත්තේ නැහැ එන්නත් පුළුවන්. හරි? ඔච්චර නිකන් නටන්න ඕනේද? එහෙම නටන්න ඕනේ පුතේ ප්‍රතිපලාවම නටන්න වෙනවා එතකොට. හරි? එතකොට අපි ඊළඟට අන්තිම එකේ කතා කරමු. ඕගොල්ලෝ මට්ටමට තියෙන නයිලෝන්, ටෙරිලීන් එහෙම මොකද නැහැ නේ. අපි බලමු ඊළඟ එක. ඊළඟට අපි කතා කරන්නේ පුතේ ටෙට්‍රාෆ්ලූරෝ තියෙන බහු අවයවයක් වුණා පොලි ටෙට්‍රාෆ්ලූරෝ එතින් කෙනෙක් කෙනා ගැන තමයි කතා කරන්නේ. තේරුණාද? අපි බලමු. එයා සාමාන්‍යයෙන් ඇඳුත් මේ වගේ පොලි ටෙට්‍රාෆ්ලූරෝ එතින් වෙන්නේ කොහොමද? එයාගේ මේ ද්විත්වබන්ධනයක ඇදලා දෙපැත්තට යනවා. ද්විත්වබන්ධනයක ඇදලා දෙපැත්තට යනවා. දෙපැත්තට ගිහිල්ලා මොකද වෙන්නේ? තනි බන්ධන හදා ගන්න පටන් ගන්නවා. Teflon. Teflon. හරි අපි බලමු කොහොමද මෙයාගේ ඒකාවයවකය කවුද පුනරාවර්තන ඒකකය කවුද බහු අවයවකය කවුද කියලා. මෙයානේ ඒකාවයවක. මෙයා තමයි මේකට මුල් වෙච්ච එක. මෙයා තමයි මුල් වෙච්ච. මෙයාට කියන්නේ කවුද එතකොට? ඒක අවයව. ඒක අවයවක. හරි ඊළඟට අපි බලමු පුතේ කවුද පුනරාවර්තනය. දිගටම අපිට දකින්න ඉන්නේ මේ වගේ කියන. පුනරාවර්තන ඒකකය. ඔයකේ ඊළඟට අපි බලන්න ඕනේ පුතේ මොකද්ද බහු අවයව? දකින්න ඉන්නේ කොයි වගේ කියන. මේ වගේ කියන දකින්න. ඔයදී මේක තමයි බහු අවයවකය. ඔයදී එතකොට යන් මේ ටෙෆ්ලෝන් වල ඒක අවයවකය, පුනරාවර්තන ඒකකය, බහු අවයව. හරි අපි බලමු මොනවද කියන්නේ. ඊට පස්සේ පුතේ මේව සාමාන්‍යයෙන් ඊළඟ කතා කරන්න දෙන ඒවා සතු විශේෂ ගුණ මොනවද මේවා පාවිච්චි කරන්නේ මොනවද මේක වැදගත්කම වගේ දේවල් අපි ඒක කතා කරමු. මේගොල්ලෝගේ ප්‍රයෝජන ඒ වගේ දේවල් ගැන ඔක්කොම 14.5 වගු අඳින්න කියලා මම දුන්නා. මේගොල්ලෝගේ විශේෂ ගුණා භාවිත තියෙනවා 14.6 වගු.
මුලින්ම අපි පොලිඇතීන් ගැන කතා කරමු. පොලිඇතීන් නැත්නම් පොලිතී ගැන කතා කරමු. විශේෂ ගුණ තමයි විද්‍යුත් පරිවාහක. කරන්ට් එක යන්නේ නැහැ. ජල රෝධකයි. ජලය යාරා යන්නේ නැහැ. වායු රෝධකයි. වාතය ගමන් කරන්නේ නැහැ. සැහැල්ලු බවක් තියෙනවා. ආතති වලට ඔලොත්තු දෙනවා කල්පවතුනවා. එතකොට පාවිච්චි කරන අවස්ථාව මොනවද? ප්ලාස්ටික් බෝතල්. දැන් මේකක් පොලිතීන් වලින් හදපු එකක් තමයි. පොලිතීන් වල ෂොපින් කියලා විතරක් හිතන්න එපා. පොලිතින් කියුවාම කෙනෙක් හිතන්න පුළුවන් ෂොපින් එකක්. දැන් මේ පොතල දාලා තියෙන පිටකවරේ පොලිතින්. හරි. එතකොට ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ, පොලිතින් පටල, පොලිතින් මලු, කුණු පසල රැස් කරන බාදු, දෘඩ ප්ලාස්ටික් කෙඳි වගේ දේවල්. එතකොට දඩුරුසුවේ තියෙන කෙඳිය මේවත් සාමාන්‍යයෙන් ගත්තොත් පොලිතින් ආධාරයෙන් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු PVC ලගේ මොනවද විශේෂ ගුණයි භාවිත අවස්ථායි කියලා. PVC ගේ විශේෂ ගුණ භාවිත. ගින්නට ප්‍රතිරෝධී. ගින්නට ප්‍රතිරෝධී කියලා මෙහෙමයි ගිනි තිබ්බාම හරියන්නේ නැහැ පුතේ. හැබැයි මේ PVC PVC ගත්තොත් එහෙම පුතේ දැන් මෙතන කාර්මික තත්ත්වය දාන්න පිනු ළමයි එමින් නැති PVC බටයක් නවා ගන්න එහෙම කොහොමද පුතේ? වැලි පුරවල රත් කරලා කැමති හැඩයකට නවන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම විද්‍යුත් පරිවාරකයි ජල රෝධකයි. බටේ ඇසි මතුරු ලීක් කරන වැඩක් නැහැ නේ පුතේ? සැහැල්ලු. යකඩ බටයක් උස්සන කොටයි ප්ලාස්ටික් බටයක් උස්සන කොටයි ගත්තාම පැහැදිලිව වෙනස් නේ නේද? ඊළඟට ගත්තොත් මේකෙන් හදලා තියෙන වැහි පීලි ජල නල කොන්ඩියුට් බට කියන්නේ වයරින් වලට පාවිච්චි කරන මතුරු දැලේ net එකේ උඩින් දාලා තියෙන නැමෙන සුළු පයිප් වගේ දේවල් තමයි පුතේ මේකෙන් තියෙන්නේ. අපි ඊළඟට ගමු මොනවද? ටෙෆ්ලෝන්. ටෙෆ්ලෝන් ගත්තොත් එහෙම තාපයට ඔරොත්තු දෙනවා. විද්‍යුත් පරිවාරකයි. මේගොල්ලෝ ගත්තොත් ආහාර පිසින බඳු. යාන් ළමයින්ට එහෙම උඟක් වැඩකට වෙන්න පුළුවන් පුතේ. නොන් ස්ටික් බඳු. එතකොට කරදරයක් නැහැ බලන් හොදන්නේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒතර ලේසි නොන් ස්ටික් බාජ. ඒ වගේම තමයි හිම සපත්තු. හිමේ යන අය පාවිච්චි කරන සපත්තු වේ නිෂ්පාදනය කරන්නේ මේ වගේ දේවල් ආදාරයි. ඉතින් මේවා එතන ඉතාමත් වැදගත් එදිනදා ජීවිතේ භාවිත කරන දේවල් තමයි පුතේ ගොඩක් අය කතා කරන්නේ. හරි. පුතේ අපි ඊට පස්සේ කතා කරන්න යන්නේ බහු අවයව කොහොමද වර්ග කරන්නේ. දැන් අපි ප්‍රධාන වශයෙන් බහු අවයව වර්ග තුනක් ඕගොල්ලෝ මට්ටමට ඉගෙන ගත්තානේ. පොලිඇතීන්වත් පොලිතීන් ඉගෙන ගත්තා. පොලිෆ්ලෝරෝඇතීන් පොලිවිනිල් ක්ලෝරයිඩ් PVC ඉගෙන ගත්තා. ටෙට්‍රාෆ්ලෝරෝඇතීන්වත් ටෙෆ්ලෝන් ඉගෙන ගත්තා. අපි මේ බහු අවයවක වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් කතා කරනවා. එකක් සම්භවය මත, ඔරිජින් එක. කොහොමද සම්භවය මත පදනම් වෙලා කොහොමද මේක වර්ග කරන්නේ? ඊළඟ එක ඉගෙන ගත්ත ස්ට්‍රක්චරල් ෆෝම් එක. කොහොමද විමුරේ මත පදනම් කරලා බහු අවයව කොහොමද වර්ග කරන්නේ කියන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි. පළවෙනි එක අපි මේක පළවෙනි එක ඉගෙන ගන්නවා. සම්භවය මත පදනම්ව බහු අවයවක වර්ග කරන්නේ කොහොමද? සම්භවය මත පදනම් වෙලා. පුතේ ඒක හැදිලා තියෙන දේ අනුව බහුවයක සියල්ලම કૃතිම සංශ්ලේෂණය කරන දේවල් දබාසමානේ තියෙනවා. ස්වභාවික බහුවයකක් තියෙනවා. 10 වසරේදී පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ ඔය වගේ දේවල් ඔක්කොම ඇවිල්ලා ස්වභාවික බහුවයක. බලමු ස්වභාවික බහුවයක වගුගත කරලා තියෙනවා. ඒ වගුවේ අනිත් පැත්තේ තියෙනවා કૃතිම බහුවයක තියෙනවා. ස්වභාවික බහුවයක තමයි රබර්, ප්‍රෝටීන්, රබර් ගැන පොඩ්ඩක් තව චුට්ටක් ඉස්සරහදි කතා කරමු. රබර්, ප්‍රෝටීන්, DNA, පිෂ්ඨය. මේ ප්‍රෝටීන් DNA ව කතා කරපුවාට මතක ඇති නේද? පිෂ්ඨය සෙලියුලෝස් RNA. දැන් DNA කියන එක මතකද දන්නේ? ඩියොක්සිරයිබෝ න්‍යූක්ලික් ඇසිඩ් කියන එක මතකද දන්නේ? કૃතිම බහුවයක ගත්තොත් ඔය ඉගෙන ගත්ත තුනම કૃතිම ගණයට වැටෙනවා. පොලිතීන්, පොලිකෝරෝඇතීන්, ටෙෆ්ලෝන්, ඊට අමතරව පොලිස්ටර්, නයිලෝන්. නයිලෝන් කොහමද දන්නව? නයිලෝන් ලණු එවෙන් දන්නවා. ටෙරිලීන්, පොලිස්ටයිරීන්, බ්‍රේක් ලයිට් නෙමෙයි ඈ, බ්‍රේක් ලයිට් ඒ වගේ දේ. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා කොහොමද ව්‍යුහය මත පදනම් වෙලා තියෙන්නේ. ව්‍යුහය මත පදනම් වෙලා වර්ග කරනකොට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන ආකාර දෙකක් තුනක් තියෙනවා. හරි. පළවෙනි ජාතිය පුතේ මෙයා ගැන කතා කරන්නේ. පළවෙනි ජාතිය රේඛා වගේ තියෙන රේඛීයව තියෙන බහු අවයවක මෙහෙම තියෙන. මේකට කියනවා රේඛීය බහු අවයව. ඊළඟට පුතේ රේඛීය
තමයි පොඩි පොඩි අයට ශාඛා දාම ටිකක් තියෙනවා. ඔය වගේ අර පැත්තට ආපුවොත් උනේ මේවට කියනවා එතකොට ශාඛා දාම සහිත බහු අය. ශාඛා දාම සහිත. හරි. ඊළඟට අපි කරනවා පුතේ ඒ රේඛියේම ශාඛා දාම හරස් අතු විදිහට ඇඳලා තියෙනවා. හුඟක් ස්ටේබල් ස්ටාර්. මේ වගේ එක. පොඩි කාලේ රඩෝ විද්‍ය කන්නේ ගුවාමත් මෙහෙම නේම කරනවානේ.